දැන් අපි සියලු දෙනාම මෙතන වාඩි වෙලා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වැඩුවා. සියලු මිනිස්යෝ, සියලු දෙවියෝ, සියලු බ්‍රහ්මයෝ සුවපත් වේවා කියලා මෙත් වැඩුවා. පින්වතුනි, අපි මෙතන වාඩි වෙලා මොනතරම් ලෝකයේ සුවපත් වේවා කියලා මෙත් වැඩුවා. කවදාකවත් ලෝකේ සුවපත් වෙන්නේ නැහැ පින්වතුනි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කොච්චර මෙත් වැඩුවා, සියලු සත්වයෝ සුවපත් වෙන්නේ නැහැ. සියලු සත්වයෝ දක්ෂණම් ඒ අත් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෙත් වඩන්න. එහෙමනම් ලෝකේ සුවපත් වෙයි. නමුත් ඒ දේ කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී භාවනාවන් අපිට පණවන්නේ ලෝකයා සුවපත් කරන්න නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. ලෝකයා උපයෝගී කරගෙන අපි සුවපත් භාවයට පත් වෙන. එච්චරයි. සමහර පින්වතුන්ලා කියනවා මෙච්චර මෛත්‍රී භාවනාව වඩන රටේ මෙච්චර ගැටලු ප්‍රශ්න ඇයි කියලා. පින්වතුනි, අපි කොච්චර මෙතන ඉඳන් සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වත් කවදාක්වත් සියලු සත්වයෝ සුවපත් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී ධර්මයන් අපිට පණවන්නේ ලෝකයා උපයෝගී කරගෙන අපි සුවපත් භාවයට පත් වෙන්න. ඔබට ඕනේ නම් ඔබ සුවපත් භාවයට පත් වෙන්න බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් දේශනා කරනවා. සීලයට අදාළ ආනිසංස 5ක් දේශනා කරනවා. මොනවද අපි සිල් රැක්කොත් මොකද්ද අපිට ලැබෙන්නේ? අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා. අපි ඕනම අභියෝගයට මුහුණ දෙන්න ශක්තිමත් කෙනෙක් වෙනවා. අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවී මැරෙනවා, සුගතියේ උපදිනවා. ඔන්න සිල් ආරක්ෂා කළොත් ලැබෙන ආනිසංස පහ. අපි මහා සංඝරත්නය අරමුණු කරගෙන දන් පූජා කළොත් අපිට වර්ණය, සැපය, බලය ලැබෙනවා. කාරණා තුනයි. නමුත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට ආනිසංස 11ක් පනවනවා පින්වතුනි. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හීන පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න වෙනවා. සිහි මුලා නොවී මැරෙනවා, සුගතියේ උපදිනවා. එනම් පින්වතුනි, මෛත්‍රී කියන මේ උතුම් අර්ථය සීලයටත් වඩා, පින්වතුනි දානයටත් වඩා උතුම් ආනිසංස පක්ෂයක් පින්වතුන්ලාට ලබලා දෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් මෛත්‍රී ධර්මයන් දේශනා කරන්නේ ලෝකයේ සුවපත් කරන්න නෙමෙයි. පින්වතුනි, ලෝකය කවදාක්වත් සුවපත් වෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පහළ වුණා වූ ලෝකයා, අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණන් පහළ වෙලා තියෙනවා. නමුත් පින්වතුනි, ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් ලෝකේ සුවපත් වුණේ නැහැ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වුණා කියලා දඹදිව සුවපත් උනේ නැහැ, ලෝකේ සුවපත් උනේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකොට දඹදිවෙන් බුදුදහම පවා අතුරුදහන් වෙලා යනවා. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේලාටවත් ලෝකය නිවැරදි කරන්න බෑ පින්වතුනි. ඇයි ලෝකය නිවැරදි කරන්න බැරි? ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා පනවන්නේ මොකක්ද? දැන් අපි ලෝකයෙන් කියලා කතා කරන්නේ මොකද්ද? මේ ඉර හඳ තාරකා, ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව, මේකයි අපේ ලෝකය. ඉංගතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ පණවන ලෝකය උතන නෙමේ. බුදුරජාණන් වහන්සේ ලෝකය හැටියට පණවන්නේ මේ නාම රූප ධර්මයන්, රූප වේදනා සංඥා සංකාර විඥානයෝ ලෝකය හැටියට බුදුරජාණන් වහන්සේ පණවනවා. ලෝකේ අර්ථය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි ලෝකය. උන්න බුදුරජාණන් වහන්සේගේ පණවන ලෝකය කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි ලෝකය. මොනවද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ?
මේ රූපය කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක්වෙමින් කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතිනවා. ඒ වගේම මේ රූපය ඇසුරෙන් සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥානයෝ කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතිනවා. එමනම් පින්වතුනි, ලෝකේ ස්වභාවය කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයයි. ඒ අර්ථයෙන් තොර අර්ථයක් ලෝකෙට නැහැ. මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය පින්වතුනි සුවපත් කරන්න අපිට තපා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පුළුවන් කමක් නැහැ. ඒසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රී ධර්මයන් ඔබලාට පණවන්නේ මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න, මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකෙට මුහුණ දෙන කෙනෙක් බවට පත් වෙන්න, අකුසල් යටපත් කරලා කුසල් මතු කරගන්න. මොකද මේ කුසලයයි අකුසලයයි කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පටිච්ච සමුප්පන්නව ගමන් කරන ගමන පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ. ඒ නිසා මේ ලෝකය කැඩෙන බිඳෙන විසිරෙන අර්ථයේ ලෝකයයි. මේ ලෝකය නිවැරදි කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ විය යුතුයි මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයට ඔරොත්තු දෙන පින්වතුනි කෙනෙක් බවට පත් වෙන්න. ඒ උදෙසායි බුදුරජාණන් වහන්සේ දානේ සීලේ මෛත්‍රිය කියන අර්ථයන් ඔබලාට දේශනා කරන්නේ. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න. කවුරුත් අනිත්‍යය මෛත්‍රී වඩනවාද කියන කාරණය ගැන හිතන්න යන්න ඕනේ නැහැ. අල්ලපු ගෙදරගෙන මෛත්‍රිය වඩනවාද කියන කාරණය ගැන හිතන්න යන්න ඕනේ නැහැ. පින්වතුනි ඔබ දක්ෂ වෙන්න. නිරතුරුවම ඔබ කුසලයෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න. මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න. මේ අකුසල් විසින් බලවත් අනතුරුම් කරා අරගෙන යන මේ සමාජය තුළ ඒ අකුසල් අනතුරට ඔරොත්තු දෙන කුසලය තුළින් ජීවිතේ ශක්තිමත් කරගත් කෙනෙක් බවට පත් වෙන්න. ඒ නිසා අනුන් මෛත්‍රී වඩනවාද නැද්ද කියන කාරණේ ඔබ හොයන්න යන්න එපා. අනුන් උදෙසා නෙමේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය ඔබට පණවන්නේ, අනුන් උපයෝගී කරගෙන ඔබ ශක්තිමත් වීම උදෙසායි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. මෛත්‍රියට ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ පණවෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ උතුම් චතුරාර්ය සත්‍යෝ දේශනා කරන්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට දේශනා කරන එකම ධර්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. දුක මොකද බුදුරජාණන් වහන්සේ දුක කියලා කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්නායත්වීම් පංච උපාදානස්කන්ධ දුක. දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය හැටියට දේශනා කරනවා. පින්වතුනි තමා දේශ බලන්න, අපි සෑම කෙනෙක්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් තුල ඉන්නවා. එනම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ පළවෙනි අර්ථය චතුරාර්ය සත්‍යයේ පළවෙනි අර්ථය තමා තුලම තියෙනවා. පින්නතුනි දුක්ඛ සත්‍ය ලෝකේ වටේ හොයන්න යන්න ඕනේ නෑ. අපි සෑම කෙනෙක්ම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් තුලයි ජීවත් වෙන්නේ. පළවෙනි ආර්ය සත්‍ය තමා තුල තියෙනවා. දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතු දෙකක් නෑ. එක හේතුවයි මොකක්ද? තෘෂ්ණාව. කුමක් කරේ තෘෂ්ණාවද? රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි තෘෂ්ණාව. පින්වතුනි අන්න දෙවෙනි ආර්ය සත්‍ය, දුක ඔබ ළඟ තියෙනවා නම් අනිවාර්යෙන්ම දුකට හේතු වන තෘෂ්ණාවත් ඔබ ළඟ තියෙනවා, මන් ළඟ තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි ආර්ය සත්‍යත් අපි ළඟ තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ දෙවෙනි සත්‍ය, දෙවෙනි ආර්ය සත්‍ය දුකත් අපි ළඟ තියෙනවා, දුකට හේතුව තෘෂ්ණාවත් අපි ළඟ තියෙනවා. අපි ඇයි නිරතුරුවම දුකටපත් වෙන්නේ? පින්වතුනි රූපය මමයි කියලා ගන්නවා, නමුත් රූපය වෙනස් වෙලා යනවා, දුකටපත් වෙනවා. විඳීම මමයි කියලා ගන්නවා, විඳීම් වෙනස් වෙලා යනවා, දුකටපත් වෙනවා.
සංඥා සංකාර විඤ්ඤාණයෝ මමයේ මගේ කියලා ගන්නවා. මේවා වෙනස් වෙලා යනවා. ජරා ව්‍යාධි මරණයටපත් වෙනවා. දුකටපත් වෙනවා. අන්න පින්වතුනි දුක තමා තුල තියෙනවා. දුකට හේතුව තෘෂ්ණාවක් තමා තුල තියෙනවා. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඔබ ළඟ තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවක් ඔබ ළඟ තියෙනවා නම් දුක නැති කරන්න ඔබ මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාවයි නැති කරන්න ඕනේ. මොකද තෘෂ්ණාවයි දුක සකස් කරලා දෙන්නේ. එහෙනම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කළ යුත්තේ කවුද? තමාමයි. දුක තියෙන්නේ තමා තුළයි. තෘෂ්ණාව තියෙන්නේ තමා තුළයි. පින්තුණි එහෙනම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ තමන්මයි. තුන්වෙනි ආර්ය සත්‍යයක් තමා තුළ තියෙනවා. හතරවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකක් දැන් ඔබ ළඟ තියෙනවා. දුකට හේතුව තෘෂ්ණාවක් ඔබ ළඟ තියෙනවා. දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ ඔබමයි. දුක නැති කිරීමේ මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළ යුත්තේ ඔබමයි පින්වතුනි. ඔන්න උතුම් චතුරාර්ය සත්‍ය ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ සැබෑ අර්ථය අපිර උතුම් සෝවාන් සතරදාගාමි අනාගාමි අරියක් පලා ඵලයන් කර අරන් යන අර්ථය. ඒ නිසා පින්වතුනි අපි තක්ෂණීතෝයි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරමිද්දී පින්වතුනි නිරතුරුවම මේ දුකෙන් මිදෙන මාර්ගය වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් වෙන ආකාරයෙන් අපේ ජීවිතේ ඉදිරියට අරන් යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගයේ බුදුරජාණන් වහන්සේ පනවන්නේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාවටයි බුදුරජාණන් වහන්සේ පනවන්නේ. පින්වතුනි ලෞකික ප්‍රඥාව කියන්නේ මාර්ගයට ජවය දෙන ප්‍රඥාව, මාර්ගයට මග වියදම දෙන ප්‍රඥාව, මාර්ගයට පින ශක්තිමත් කරලා දෙන ප්‍රඥාව. පින්වතුනි මේ ලෞකික ප්‍රඥාව අනිත්‍ය වෙන වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත ප්‍රඥාවක්. මොකද සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට ලෞකික ප්‍රඥාව තියෙනවා. නමුත් යම් හේකින් මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න ඔතනින් පිරිහිලා පෘථග්ජන තැනට වැටුණොත් ලෞකික ප්‍රඥාව අතුරුදහන් වෙලා එනවා. ඒ නිසා ලෞකික ප්‍රඥාව තුලයි අපි මුලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නේ. ඒ තුරින් අපි තෙරුවන් කරේ සද්ධාව ඇති කරගන්නවා, කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා. පින්තුණින් පස්සේ අපි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයන්ට යනවා. සම්මා සංකප්ප කියන්නේ නෙක්ඛම්ම සම්මා සංකප්පයන් කියන්නේ අවිහිංසා සංකප්පා, ව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පේ. අන්න මෛත්‍රිය කියන දන හොඳින් තේරුම් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පස්සේ බුදුරජාණන් වහන්සේ පනවන්නේ සම්මා සංකප්ප, මේ මෛත්‍රියට අදාළවයි. තාම අපි සීලයට ඇවිල්ලා නැහැ. තාම අපි පින්කම් වලට දානෙට ඇවිල්ලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පස්සේ අපිට දෙන්නේ මෛත්‍රියයි. අන්න පින්වතුනි ඔබ දක්ෂ වෙන්න සම්මා සංකප්පයන් තුලින් අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප තුලින් මෛත්‍රී චිත්තය අපි තුල ශක්තිමත් කරලයි අපිව සීලයට අරන් යන්නේ. සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ. අන සීලයට මුලිනුයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය පනවන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සීලයට මුලින් මෛත්‍රිය අපේ ජීවිතය තුල තියාගන්න. සීලය පහු කරගෙන යද්දී අපිට මොකද්ද හම්බ වෙන්නේ? සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ. ඒ සීලයට අදාළ මාර්ගංග තුනෙන් පස්සේ සම්මා වායාමයන් අපිට හම්බ වෙන්නේ. මොකද සම්මා වායාමයන් කියන්නේ කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා, නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා, කළා වූ අකුසල් වලට යන්නේ නැහැ, නොකළා වූ අකුසල් අපි කරන්නේ. පින්වතුනි දැන් මෙතන මේ මොකද්ද සිද්ධ වෙන්නේ? සම්මා වායාමයක් කරන්නා වූ කුසල් ශක්තිමත් කරනවා, නොකළා වූ කුසලයක් අලුතෙන් කරන්න පටන් ගන්නවා. එහෙනම් මේ කරන පින්කම සම්මා වායාමයක් නම් පින්වතුනි මේක සැබෑ සම්මා වායාමයක් බවට පත් වෙන්න
සීලේ ආර්ථය මෙතන තියෙන්න ඕනේ. ආජීව අට්ටමක සීලේ ආර්ථය, ඊට ඉහලින් මෛත්‍රී ආර්ථය තියෙන්න ඕනේ, ඊට ඉහලින් තෙරුවන් කරේ සද්ධාව, කර්මය, කර්මඵල, විශ්වාසය, සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ. නමුත් පින්වතුනි, අපේ සමාජය අද මොකද කරන්නේ? අපි අප්‍රමාණ පින්කම් කරනවා, දිනපතා සිල් සමාදන් වෙනවා, නමුත් මෛත්‍රිය අමතක කරනවා. පින්වතුනි, මෛත්‍රිය අමතක කරනවා. පුංචි තැනකදී අපි කේන්ති ගන්නවා, පුංචි තැනකදී අපි ගැටෙනවා, පුංචි තැනකදී අපි පලි ගන්න යනවා, නමුත් පින්කම් කරනවා, දන් දෙනවා, සිල්පද සමාදන් වෙනවා. නමුත් පින්වතුනි, අපේ සීලය, අපේ පින්කම් අපි සම්මා සංකප්පයෙන් පෝෂණය කරගන්නේ නැහැ. ඉනිසා බුදුරජාණන් වහන්සේ මාර්ගයේ ඉහළින්ම මෛත්‍රිය ඔබට පණවන්නේ, ඔබේ සීලය මෛත්‍රියෙන් පෝෂණය වෙන්න, ඔබේ පින්කම් මෛත්‍රියෙන් පෝෂණය වෙන්න, ඔබේ සීලය ඔබේ පින්කම් මෛත්‍රියෙන් පෝෂණය වුණොත් පමණයි මේ කරන පින්කම් සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය කරා අපි වරන් යන්නේ. අපි රට දිහා බලන්න, සම්මා සමාධිය දුර්වල සමාජයක් අපි ඉදිරියේ ගොඩනැගෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාවන් බරපතල ආකාරයෙන් සමාජගත වෙනවා. ඒ කියන්නේ සම්මා සමාධිය දුර්වලයි, සම්මා සමාධිය දුර්වල වුණේ සම්මා සතිය දුර්වලයි, සම්මා සතිය දුර්වල වුණේ ඇයි සම්මා වායාමෝ දුර්වලයි, සම්මා වායාමෝ දුර්වල වුණේ ඇයි සීලයට අදාළ මාර්ගංග තුන දුර්වලයි, සීලයට අදාළ මාර්ගංග දුර්වල වුණේ ඇයි ලෞකික ප්‍රඥාව දුර්වලයි. ඉනිසා පින්වතුනි, අපි දක්ෂ වෙන්න ඕනේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගෙන. ඔබ මේ දුක කියන අර්ථය දැකලා, මේ දුකට හේතුව තෘෂ්ණාව කියන අර්ථය දැකලා, අනේ මේ දුක යම් පමණකට හෝ මම නිවා ගන්නවා කියන අදිෂ්ඨානයෙන් ඉදිරියට යන්න නම්, මේ විපාක දෙන අකුසල් වලට මම කුසලයෙන් ඔරොත්තු දෙනවා කියන තැනට යන්න ඕනේ නම්, ඔබ දක්ෂ වෙන්න සම්මා දිට්ඨියට පස්සේ සම්මා සංකප්පයන් ජීවිතයට එකතු කරගන්න, තෙරුවන් කෙරෙහි සද්ධාවට පස්සේ අනිවාර්යෙන්ම මෛත්‍රියයි ජීවිතයට එකතු කරගන්න ඕනේ. එනිසා අපි කරන සෑම පින්කමක්ම, අපි සමාදන් වෙන සෑම සීලයක්ම පින්වතුනි මෛත්‍රියෙන් පෝෂණය කරගන්න. එවිටයි අපේ පින්කම්, අපේ සීලය අපිව සම්මා සමාධිය, සම්මා ඥාන, සම්මා විමුක්තිය කරා අරන් යන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, දවසට පැය කාලක්, විනාඩි 5ක්, පැය භාගයක් වෙන් කරගෙන පින්තුනි මේ සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා මෙත් වඩන්න. අධ්‍යාපනය ලබන පින්වත් දරුවෝ දක්ෂ වෙන්න ඕනේ, ඔබලාගේ අකුසල් තියෙනවා නම් ඒවා යටපත් කරගෙන කුසලයෙන් නැගී හිටින්න, ඔබලාගේ අධ්‍යාපනය ශක්තිමත් කරගන්න. ඔබට අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ ඔබලාට පණවන ශ්‍රේෂ්ඨ ධර්මතාවය මේ උතුම් මෛත්‍රිය. ඒ නිසා සමාජයේ කොයිසම් සංකීර්ණ අවුල් වියවුල් වලින් ගහන වුණත් පින්තුනි, ඒක ලෝක ස්වභාවයක්. කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මොනවද මේ සංස්කාරයෝ? කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මේ කුසල් අකුසල් සංස්කාරයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මේ තීන සැප වේදනාව තව මොහොතකින් කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මේ තියෙන දුක් වේදනාව තව මොහොතකින් කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. ඒක ලෝකේ අර්ථයයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, සමාජයේ දිහා බලද්දි වේගවත් සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවක් අපිට පේනවා. කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. සැප වේදනාවක් ඇති වෙන්නේ කොයි මොහොතේද? ඊළඟ මොහොතේක කැඩිලා, බිඳිලා, විසිරිලා යනවා. ඒ නිසා ඔබට මේ අභියෝගෙට මුහුණ දෙන්න ඕනේ නම්, ඔබට මෛත්‍රියමයිට ශක්තිය දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබලාට මේ මෛත්‍රිය පණවන්නේ ලෝකෙ හදන්න නෙමේ, නොහැදෙන ලෝකෙ උපයෝගී කරගෙන ඊට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්නයි, ඔබේ අරමුණු සාක්ෂාත් කරගන්න යන්නයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් මෛත්‍රිය ධර්මයන් පණවන්නේ. එනිසා අනුන් මෛත්‍රිය වඩනවාද කියලා හොයන්න යන්න එපා. අනුන් නොවැඩනවා කියලා ඔබ නොවැඩා ඉන්නත් එපා. ඔබේ ආරක්ෂාව උදෙසා, ඔබේ අනාගත සුරක්ෂිතභාවය උදෙසා, ඔබේ ධර්ම මාර්ගයේ ශක්තිය උදෙසා පින්වතුනි, දවස දෙක විනාඩි 5ක්වත් මේ මෛත්‍රී භාවනාව ජීවිතයට එකතු කරගන්න.
පින්වතුනි අපි මේ මෛත්‍රී භාවනාව කොතෙක් ජීවිතයට එකතු කරගත්තත් අපිට පේනවා සමාජය දිහා බලද්දී බලවත් ආකාරයෙන් කේන්තියෙන් ගැටෙන සිත්වලින් පිරුණා වූ සමාජයක් අපි ඉදිරියේ තියෙනවා. ඇයි පින්වතුනි අපි මෛත්‍රිය වැඩුවත් පින්වතුනි මෛත්‍රිය අපේ ජීවිතයට බද්ධ වෙලා නැහැ. මෛත්‍රිය අපේ ලේ මස් සම් මැට නහර වලට කිඳා බහැලා නැහැ. පින්වතුනි අපි මේ පුරුදු වෙන්න මෛත්‍රිය ගැන කතා කරනවා නෙමේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ බුද්ධෝත්පාද කාලවල ඉපදිලා අබුද්ධෝත්පාද කාලවලත් මෛත්‍රිය තියෙනවා. බුද්ධෝත්පාද කාල අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා මෛත්‍රී භාවනාව පුහුණු කරලා ධානාගත හිත් ඇති කරගෙන මරණාසන්න මොහොතේ ධාන උපාදානය කරගෙන මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ කල්ප ගණන් රූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙලා තියෙනවා, අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙලා තියෙනවා. ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න අතීතේ මෛත්‍රිය වඩලා මෛත්‍රී භාවනාව තුලින් සමාධිමත් හිත ඇති කරගෙන ඒ සමාධිය තුලින් ධානාගත හිත ඇති කරගෙන ඒ ධාන උපාදානය කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉරමිනිය ගොතාගෙන කල්ප ගණන් වේදනාවේ ආස්වාදයේ විඳා වූ ඒ අතීත පංච උපාදානස්කන්ධ ලෝකයේ නුවණින් දකින්න එවන් සුන්දර විඳීමේ ආස්වාදයන් විඳලා අපි ආයිමත් එතනින් චුත වෙලා සතර අපායට වැටුණා. ඒ විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම මෛත්‍රී භාවනාව පුහුණු කරලා ධානාගත හිත් ඇති කරගෙන මේ කය සැහැල්ලු කරලා මේ කය සියුම් කරලා මේ කය අහසට ඔසවලා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ එර්ධියෙන් ගමන් කළා කියලා. පින්වතුනි ඔබලා සංසාරේ එර්ධියෙන් ගමන් කරලා තියෙනවා. නමුත් ඒ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා ගියා. ආයිමත් අපි ආකාශෙන් මහ පොළවට කඩාගෙන වැටුණ පටිච්ච සමුප්පන්නව නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී ධම අනිත්‍ය වූ ධර්මතාවය. අනිත්‍ය වූ ධර්මතාවයක් වුණා පින්වතුනි ආංශංශ 11ක් ඔබට දෙන ධර්මතාවය. ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි දවසට විනාඩි 5ක් විනාඩි 10ක් ඔබ මෛත්‍රී වඩන්න පුහුණු වෙන්න. නමුත් එතනින් නවතින්න එපා. මොකද මෛත්‍රිය අපේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. මෛත්‍රිය අපේ ලේ මස් සම් මැට නහරවලට කිඳා බැස්සා වූ දහමක් බවට පත් කරගන්න ඕනේ. පින්වතුනි එහෙම පත් කරගන්නේ කොහොමද? පැය කාලක් පැය භාගයක් මෛත්‍රී වඩලා එතෙන්ට අපිට එන්න බෑ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න. හෙට උදෑසන ඉඳන් ඔබ දක්ෂ වෙන්න. ඔබ තුල සකස් වෙන සෑම සිතුවිල්ලටම පසුසිත සුවපත් වේවා කියලා හිතන්න.